දෙදස් විසිහතර තුමනි මස දාසේවැනි දින උදැස නමුරලි ඔම්ෂාන්තයේ බාබ් දාඩා මදුක සාරය සුමිහිලි දරුවනී දැනුවේ දෙපාර්මේන්තුව හා යෝගාවේ දෙපාර්මේන්තුව එක නෙකට වෙනස්ය. යෝගාවේ හින්ඳීමෙන් ජීවාත්පමන ඔබලා සතෝ ප්‍රධානවේ ප්‍රශ්නය, ඔබගේ ස්මරණය ස්ථාවරවන්නේ කුමන පදනමක් මතද. පිළිතුර තමා සතු සියල්ල අමතක කර දැමීම මත. ඔබගේ ශරීරේවත් ඔබ සිහි නොකළ යුතුයි. තමා සතු සියල්ල බාබාගේ සේවේවෙනුවෙන් යොදවන්න මේට උත්සාහයක් අවශ්‍ය වේ සියල්ල කැප කිරීමෙන් ඔබගේ ස්මරණය ස්ථාවරවේ. දරුවන් වන ඔබලා සෙනිිහසින්පියාව සිහිකරනවානම්. ඔබගේ සිහි කිරීම ඔහුගේ සිහි කිරීම දගනී ජීවාත්මව නෝබලා සදා නිරෝගි අය බවට පත්කරවන හා ඔබගේ ආයුකාලයේ වැඩිකරවන තරමේ ශකාස් බලය කුත්්බාව අවබට දේවි මෙහි අංක දෙකක් තිබේ දැනුම හා යෝග පියාළඟ විශාල දනස්කන්දයක් ඇත ඕහඒ ඔබට දෙනවා වැඩියෙන්ම පියාව සිහිපත් කරන අයට ලොකුම සකාස් බලයක් ලැබෙනවා ඒ ඔබගේ සිහිපත් කිරීම තුළින් ඔබගේ සිහිපත් කිරීමත් සිදු වන බැවිනි. න්‍යාය නයයි ප්‍රධානම දෙය ස්මරණයයි. කෙනෙක්තල හොඳ දැනුවක් තිබුණු පලියට එහලස්මරණයෙකුත් තිබෙනවා කියා සිතන්න බැහැ. දැනුමනම්මු දෙපාර්මේන්තුව වන්නමම තිබෙන එකක් වන අතර යෝගා විෂයේ ඉතාම අතිහල එකකි. දැනුම යෝගාවට වඩා අඩු දෙයකි. ජීවයෝගාව මගින් හොඳ ස්වරණයක් තවා ගැනමින් සතෝ ප්‍රධාන් වෙනවා. ස්මරණය තිබෙනතා කල් සතෝ ප්‍රධාන්වීම සිදු විය. නොහැකිය. දරුවරුවන ඔබලා මුළු දවස පුරාම පියාව සිහිපත් කළේ නැතිනම් පියාත් ඔබව සිහිපත් කරන්නේ නැහැ. දරුවනේ ඔබලා බාභාව හොඳින් සිහිපත් කරනාවිට ඒ සිහිපත් කිරීම බාබාගේ සිහිපත් කිරීමත් ඇදගන්නවා. ඔබ බාබාව ඇදගන්නවා. මෙත් නාටකේ තීරණය වී ඇති දෙයක් පන අතර ඉතාමත් හොඳින් අවබෝධ කරගත යුතුයි ස්මරණය සඳහා ඉතාමත් හොඳ හුද කලා බවක් අවශ්‍යයි. පස්වී පැමිණෙනයට හොඳ තත්ත්යක් දිනා ගැනීමට. සඳහා ඉතාමත් හොඳ හුද කලා බවක් අවශ්‍යයි. ව පැමිණෙන අයට හොඳ තත්ත්යත් දිනා ගැනීමට. පදනම් වන්න ස්මරණයයි. ඕන් ඉතාමත් නොඳින් ඒස්මරණයේයේදී සිටිනවා. ඔවුන්ගේ සිහිපත් කිරීම පියාගේ සිහි් පත් කිරීමත්. ඇදගන්නවා. දරුවන්ම නෝබලා ඉතාමත් නොඳින් බා භාවසිහිපත් කරනාවිට. බාබාත් ඔබව ඉතාමත් හඳින් සිහි පත්කරනවා. ඔබඔොහුට ආකර්ශණය වෙනවා. බාබා මට අනුකම්පා කරන්න මට මෛත්‍රී කරන්න කියා කියනාවිට ඒකටත් බාභාව සිහි පත්කළ යුතුයි. ඔබගේ මරණය හරියට ම හරිනම් අනිවාර්යෙන්ම ඒ ආකර්ශනය ඇතිවී ඔබට ශකාස්ඵලයක් ලැබේවි තමන් බාබාව සිහිපත් කරනාවිට එසිහිපත් කිරීම තමන්ම සම්පූර්ණයම පුරවන බව ජීවවන ඔබලා අභ්‍යන්තරෙන් දන්නවා. දැනුමෝබගේ දනයයි ඔබගේ ස්මරණය බාබාගේ ස්මරණය ඇද ගැනීමට සමත්වනවා මෙමගින් ඔබ නිරෝගී හා පාරිශුද්දාායෙක් පවට පත්වනවා මුඩු ලෝකයම පාරිශුද්ධ කළහැකි තරමේ විශාල බලයක් ඔහුට තිබෙනවා. වෙන්න මේ නිසා තමයි මිනිස්සු අනේ බාබා පැමිණ අපව අපිරිසිදු අපව පාරිශුද්ධත්වයට පත් කරන්න කියා කන්න ලව කරන්නේ. මිනිසු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔහුන් ඔහේ, නිකම් කන්නලව කර කරමුදල් නාස්තිකරනවා. ඕවන් පියාගැන දන්නේවත් නැහැ. ඉතාමත් අද භක්තියක් කරමින් කාශිවලසිව දේවාලවල්ර තමංව බිලිත් දුන්නන්. ඔවුන්ට ඉන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නැවතත් පවු කරන්න පටගන්නවා. මායා ඉක්මනින්න ඔවුන්න පටලවාගන්නවා. කිසිම දෙයක් ලබන්නේ නැහැ පියාපාරිශුද්ධකරුයි කියා දැන් ඔබලා දන්නා නිසා ඔබ දැන් තමන් ඔහු වෙනුවෙන් කැපකරවිය යුතුයි ශිවහාශංකර් එක් අයෙක් කියලයි මිනිසුහිතන්නේ ඒකත් අවිදද්‍යාම පමණයි මෙහිදී බාබා නැවත නැවතත් කියන්නේ මන්මනා බව ආසිෙහි පත් කරන්න එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වේවි ඔබට මරණයෙන් ජයගත්ත හැකි වේවිී. මේ සඳහඔබ කෙතරම් දුරක උත්සාහයක් දැරුවා ුවර් ඒ තරමටමායා ඔබගේ මාර්ගයට බාධක දමාවි. මන්ද බාභාව සිහිපත් කරමින් ඉදිනා ඔබ තමාව අතහැර යනවා කියා ඇ දන්නවා. මේ ඔබ මගේ වී සිටිනා නිසායි. ඔබ සියල්ල අත්තල යුතුයි. ඔබගේ ඥාතිහිත මිතුරන් හා ධනේ තව දුරටත්සී නොකළ යුතුයි. තමාගේ හැරමිටිය පවා අමතක කළ යුතුයි කියා කතාවකුත් තිබෙනවා. අනිත් අය ඔබට සියල්ල අත්හරින්න කියා කිව්වා වුවත් කිසිම කෙනෙක් තම ශරීරේසි කරන්න එපා කියා ඔබට කියන්නේ නැහැ අනිත් අය ඔබට සියල්ල අතහරින්න කියා කිව්වා වුවත් කිසිම කෙනෙක් තම ශරීරේසිහි කරන්න එපා කියා ඔබට කියන්නේ නැහැ. පියා කියනවායේ ශරීරය පැරණී එකත් අමතක කර දැමිය යුතුයි. තක්ති මාර්ගයේ සියල්ල ඔබා අමතක කර යුතුයි. ඇත්තෙන්ම සියල්ල ම අමතක කර දැමිය යුතුයි. තමා සතු සියල්ල සේවේ සඳහායද ඉට පමණයෝබගේ ස්මරනයස්ථාාවරවතිබෙන්නේ. උසස්ථත්වයක් දිනාගැනීමට නම්, ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි ඔබගේ ශරීරයවත් සිහිනොකළ යුතුයි ඔබ සාරීරිකව පැමිණි අතර ආපසු යන්නේ අසාලීරිිකවයි පියාදරුවන් වන ඔබට උගන්වනවා ඔබට කිසිම ආශාවක් නැහැ ඔහු කරන්නේ සේවේ කිරීම පමණයි දැන්නුම තිබෙන්නේ පියල්ங்க පමனයි මේ පියගේ දරුවන්ගේ நாටකයයි දරුවන්ව නෝබලා පියාව සිහි කරනාා අතර එවිට පියා ඔබට ආලෝකයක් ලබා දෙනවා. දරුවන් වැඩිවැඩියෙන් පියාව අදිனாවිට පියාත් පැමිණ ඔවන්ට ආලෝකය දෙනවා. ඇතිවෙන්න බාබාව ඇදගන්නා දරුවන්ට බැරිනම් මේ බාපාපියාව සිහිපත් කරන්න පටන්ගන්නවා. ඕනෑම වේලාවක කවුුණු හෝ කෙනෙකුට ශකාශ් බලයක් අවශ්‍ය නම් බාබාග ඉින්දයින් කැඩෙනවා. ඉන් පුද්ගලයාට එම ශකාස් බලය ලැබිය යුතුයි කියාව හෝ සැලකිලිමත්ති බලනවා. දැනුම හැදෑැරීමෙන් ඔබගේ කාලයේ වැඩිවෙන්නේ. නැහැ ආයු කාලයේ වැඩිවන්නේ ඔබ සදා නිරෝගී කෙනෙක් වන්නේ ශකාස් පලය ලැබීමනි අවුරුදු එකසිය විසිපහක් එකසිය පණහත් දක්වා ජීවත්වන අයත් ලෝකයේ සිටිනවා. ඔවුන් අනිවාරයම නිරෝගී අයවිය යුතුයි. ඔවුන් දැඩිවැක්තියකුත් කර ඇැති අය. භක්තියේ යහපතක් තිබෙනවා කිසිම හානියක් නැහැ. කිසිම බත්තියක් නොකරන අයගේ හැසිරීම හොඳ නැහැ. පක්තියේදී දෙවියන් ගැන සාර්ධාවක් තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික කටයුතුවලදී පවාබොරු කීම පව්කිරීම හෝ, කන්ති ගැනීම වගේ දේවල් ඕවුන් කරන්නේ නැහැ. භක්තිවන්තයනොත් ප්‍රසංසාාවටලක් වනවා. භක්තිමාර්ගය ආරභයූයේ කවදාද කියාමිනිසුදන්නේ නැහැ. වක්තිමාර්ගයත් බලයත් වේගෙන ආවා වුනත් මෙම දැනුමේ බලපෑම වැඩි වන විට පක්තිය සම්පූර්ණයම අතහැරයාවි. මෙම නාටකේ සතුට හා දුක ගැනයි. භක්තියහාඥානය ගැනයි. දෙවියන් සතුටක් දුකක් දෙකම දෙනවා කියලත් ඔහු සර්ර්ෝවි ව්‍යාර්ථී කියලත් මිනිසු කියනවා. සතුට හා දුක එක නෙකාට වෙනස් දෙයක්. නාටකේ ගැන දන්නේ නැති නිසා ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ ඒ ජීව සෑම කෙනෙක්ම තම සරීර අතහැරගොස් වෙනත් එකක් ගන්නවා. මේ ගැන දන්නේ ඔබ පමණයි සතයෝගයේදී ඔබ ජීව අවධානයෙන් සිටියා කියා කියලා. නැහැ. ජීව අවධානයට පත්වීම ගැන පියා ඔබට උගන්වන්නේ දැනුයි. ඔහු කියනවා තම ජීවයක් බව සලකාපියාව සිහිපත්කරන්න. ඔබ පාරිෂුද්ධත්වයට පත්තිය යුතුයි. එය එය සත්තුටේ පාරිශුද්ධ දේශයයි. සතුටින් සිටිනා කා යේදී කිසිම කෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නෑ. දුකක් විඳන්න සිදුවන විට පමණයි ඔවුන් දිව අන්ව සිහිපත් කරන්නේ නාටකය කෙතරම් පුදුමාකාරද කියා බලන්න. බට පමණයිය වැටහෙන්නේ. දේශනයක් දීමට අවශ්‍යය වූ වෙටක යෙදීම සඳහා ඔබ කරුණු හොඳින් ලියාගන්නවා. වෛද්‍යවරුන් හානී තීචයම් පවා කරුණු ලියාගන්නවා. ඔබට දැන් පියාගේ උපදෙස් ලැබෙනවා. දේශනයක් දීමට පෙරත් ඔබ මේවා අලුත් කරගත යුතුයි. මොහුට ඇතුළු වෙලා පියා ඔබට පැහැදිලි කර කියා දෙන විට මොහුත් අහගෙන ඉන්නවා ඔෝ ඔබට කරුණු කිව්වේ නැති නම් ඔබට පැහැදිලි කර කියා දෙන්න මම ඒවා දැන ගන්නේ කෙසේද පියා කියනවා මෙය ඔබගේ උපතක් උපතක් උපත් ගණනාවක අවසාන උපතයි. බ්‍රහ්මාහා විෂ්ණෝ පින්තූරයෙකුත් තිබෙනවා. ඔබඔගේ අධිරාජ්‍යවෙත යන්නේ පිළිවෙලකටයි. ඔබ තත්ත්යත් දිනාගන්නේ කොපමණ දුරකස්මරණයක් හා කොපමන තරමට දැනුම උකහාගන්නාද කියන එක මතයි. පියා කියනවා මම යිතාමත් සියුම් හා ගැඹුරු කරුණු පැහැදිලි කර දෙනවා. ඒ අලුත්කරුණු ඔබ සටහන් කරගත යුතුයි පැරණිකරුණු එතරම් ප්‍රයෝජනවර්වන් වෙන එකක් නැහැ දේශනයක් දීමෙන් අනතුරුව ඇතැම් කරුණු පැහැදිලි කර කියා දුන්නා. නම් ඒක ොඳින් ඔවුන්ගේ බුද්ධියධාරණය වේවිකියා ඔබට මතක් වෙනවා. ඔබලා දැනුම් කතා කරන්න නමුත් අංක පිළිවෙලට හොඳම අය මහා රතීන්ලායි බාබා වෙනස් බාබ් දාදා සිටින්නේ එකටමයි. හොඳම පැහැදිලි කිරීමක් කළේ මයි දරුවන්ට සපරිපූන්න බාමාගේ දර්ශන ලැබුණා. අවශ්‍ය වෙලාක බාබාත් ඇැමිණ තමාගේ කාර්ියයිුතු කරගන්නවා. මේ සෑම දෙයක්ම හඳින් තේනුම්ගත්ත යුතුයි ඔබ කාලයේ ඇතිවිටක පාඩම් කරනවා. දවසපුරාාවයා පාරික කටයුතු ආදඇත් ඔබළ යුතුයි. දැනු මේ සාගඩය කැලෙඹීමටත් ඔබට වෙලාව අවශ්‍යයි. නිහඬතාවය අවශ්‍යයි. හොඳ සේවයක් කරන කෙනෙකුට ශකාස් බලයක් දෙන්න අවශ්‍ය නම්. ඒ උදව්ව ලබාදීම සඳහා ඒ ජීවය සිහි පත් කළ යුතුයි. පළමෝ මොහුණ මතක් කර. ළඟට ජීවසි පත් කළ යුතුයි. ඉවන් ක්‍රමවිදිී සොයාගත යුතුයි. සේවාකාරක දරුවන් යම් යම් අපසුතාවනු මිඳිනවානම් ඔවුන්ට උදව් කළ යුතුයි. තමා ජීවයක් වසෙන් සලකා පාබාවසිහිකර පසුව ඒ ජීවයත් ටිකක්සිහි කරන්න. මේ ඔවුන්ට ආලෝකයක් දීම වගේ. එක් විශේෂ තැනක අසුන් ගෙනම මේ සිහි කිරීම කරන්න ඕනේ කියා නැහැ ඇවිදින කරන ගමනුත් කෑම කන ගමනුත් බාභාව සිකරන්න අනික්ටයට ශකස්බලයක් දෙන්න අවශ්‍යය නම් බු රාජ්‍රිය පුරාම අවදිවී සිටය යුතුයි දරුවන ඔබ පියාව සිහිපත් කරන තරමට දැඩිතල්ලුවක් ඇතිවී බාබ ඔබට ආලෝකයක් දෙන බව කියයාදී තිබෙනවා. පාබාගේ රාජකාඩිය දරුවන්ට ආලෝකය ලබා දීමයි. දැඩියයාලෝකයක් දිය යුතු සෑම අවස්ථාවකවදීම මේ බාබායිතාමත් ඉහ ලිම්පියාව සිහිපත් කරනවා. එවිට පියාත් ඒ ආලෝකය ලබා දෙෙනවා. ජීවයක් සිහිපත් කර ආලෝකය ලබා දිය යුතුයි. මේ බාබාග්‍යයාආලෝකය ලබා දෙනවා. කරුණාව කියා හෝ ආශිර්පාද කියා හෝ ඕනෑම දෙයක් ලෙසෙ හැඳින් නියහැකි සේවා කරනාා දරුවන්ට අසනීප වනොත් ඒ ජීවයට ශක්තිය අවශ්‍ය නිසා බාබාට අනුකම්පාසිති මුළුරෑම අවදිවසිට ඒ ජීවය සිහි පත් කරනවා. ජීව බාභාව සිහිකරනවා නම් බාබාත් ඒ ජීවාතවයන්ව, සිහිකරනවා පියාදරුවන්ට හරිම ආදරීඒ නිසාවහුගේ සිහි කිරීම ඒ අදාළ ජීවය වෙත යනවා කෝම නමුත් දැනුම පහසු දෙයක් කියා මායාගේ බාධක එයට එල්ලවන්නේ නැහැ ප්‍රධානමදේ ස්මරණයයි නමුත් බාධක එල්ලවන්නේ ඒටමයි. මරණයෙන් දැනුම හොඳ උකහා ගත හැකියයාකාරයට ඔබගේ බුද්ධිය රන් බඳුනක් බවට පත්වෙනවා. සිංහදේනුවකගේ කිරි දැමිය හැක්කේ රන් බඳුනක් පමණක් බව කියවෙනවා. පියාවිසින් දුන්වේ දැනුමේ. ධනේ බාලීමට ඔබට රන් බඳනක් අවශ්‍ය වෙනවා. මේ සිදුවන්නේ, බස්මරණ වන්දනාවේ නිරත වුුණෝ විට පමණයි. පාබාවසිහිකළේ නැතිනම් දැනුම උකහාගත නොහැකි පියාඇතුළත රහස්තන්නා කෙනෙක් කියා සිතන් මේපා. අනාගතය සිදුවීමට යනදේ කලින් කීම වැනි දේවල් භක්ති මාර්ගයේදී සිදු වෙන දේවල්ලය. දරුවෙක් ලැබුණොත්. ගුරුගේ ආශිර්වාද නිසා කියා කියනවා. ඒක ඒ ආකාරයෙන් සිදු වනේ නැත්නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. දිවාරය වෙනසක් තිබෙනවා. පියායිතාමත් පැහැදිලි නාටකේ රහස් දරුවන්ට පැහැදිලිකර කියාදී තිබෙනවා. මේ දේවල් ඔබ මීට පෙර දැනගෙන සිටියේ නැහැ. මේ ඔබගේ ජීව මරණය වන අතර පුනරුපපත්තිය වෙනවා. තමන්ඩැන් දේවතාවරුන් බවට පත් වන බව ඔබලා දන්නවා. ලක්ෂ්මී හානාරායන් තම තත්ත්යන් ලබා ගත්තේ කෙසේද. නැවතත් ඒවා අහිමීකරගත්තේ කෙසේද යන තේමාව යටතේ ඔබට කතා කළ හැකි. ඒ සම්පූර්ණ ඉතිහාසය හා බූගෝලය අපිට විස්තර කරකා දිය හැකි කියාවුන්ට කියන්න මේ බ්‍රහ්මාත් කියනවා මම ලක්ෂ්මි හානාරායන්නු වන්දනා කළා ගීතාවත් හැදෑරවා බාබා මගේ ශරීරයට ඇතුළු උන විට මම සියල්ල අත්තැරිය. මාසිහිපත් කරන්න එවිට සියලු පාපදුරු වී යැයි කියා බාබාකූ දර්ශනයක් මට ලැබුණා ගීතාව හැදෑරීමට මෙය ගැටලුවක් වනේ නැහැ. පියා මොහු තුළුට ඇවිත් සියල්ල ඔහුගෙන් අත්හැරව්වා දේවාලයකට ගිහින් ශිවාගේ දර්ශන ලැබුවේ නෑ. භක්තිමාර්ගේ දේවල් නිකම්ම නැති වීගියා නිර්මාණයේ මුල මැද හා අග පිළිබඳ වූ දැනුමින් බුද්ධිය පිරිී තිබුණා පියා ගැන දැන ගැනීමෙන් ඔබ සියලු දේ දැනගත්තා. මෙව වූ පුුදුමා කාර දේමාවක් ගැන ඔබ ලිපිලිවිය යුතුයි. එවිට සෑම කෙනෙක්ම ඔබට ඇහුම් කම්දීමට දුවගෙන ඒවී. ඕනෑම දේවාල එකට ගිහින් අහන්න ලක්ෂ්මි හා නාරයෙන් ලෝක පාල්ලකයෙන් වශෙන් සිටිකල වෙනත් කිසිම ධර්මයක් තිබුණාද ඒකාලේ එකම එක භාරතයක් පමණිඉතින් සුවන්න මේ යුගය වසරසිය දහස් කණනක් තිබුණා කියා ඔබ කියන්නේ. කිස්තුස් වහන්සේට වසරතුන් සියකට පෙර පාරාදේශයක් තිබුණා කියා කියනා එක වසර සිය දහසක් ගැන කිව හැකේ කසේද. වසර සිය දහසකට පසු එහි ජනගහනය මදුරු රලක්සේ අසං ගන්නනාවක් වේවී. ඔවුන්ට මේ විදිහයට ටිකින් ටික කියා දෙන්න. ඔවුනොත් පුදුමයට පත්තේවි කොහොම නමුත් මෙම දැනුම රඳා පවතින්නේ මෙම වංශයට අයිති අයගේ බුද්ධිය තුළ පමණි. නැති නම් බ්‍රහ්ම කුමරියන්ගේ දැනුම හරිම හොඳයි කියා කියාවි. රෝම්ගැනීම සඳහා ඔබට බුද්ධයක් අවශ්‍යයි ප්‍රධානමදේ ස්මරණයයි ස්වාම්පෘෂය කාභාර්ියාවක් එකි නෙකාව මතක් කර ගන්නවා ජීව උත්තරීතර ජීවයව සිහිපත් කරනවා මේ කාලයේදී සෑම කෙනෙක්ම රෝගීවී සිටිනා අතරව ඔවුන්ට එම රෝගෙන් නිදහස් කරගත යුතුයි. මෙතේමාවය ගන්න ඔවුන්ට කියන්න ඔබ නිතර නිතර අසනීප වෙන්න පටන් ගත්තුත් අපි කවදාවත් අසනීප නොවන ආකාරී ජීවිතදානය දෙන බෙහෙතක් ඔබට දෙන්න අපිට පුළුවන් කියා කියන්න. කොහොම නමුත් ඒඒ කාරෙන් සිදුවන්නේ අපි ඔබට දෙන බෙහෙත හරියට ගත්තොත් පමණි මෙම බෙහෙත ඉතාමන් මිලාධකයි. සත්‍යුගය හා රිදීයුගේ පටන් පරම් පරාවිසි එකකටම එය ඔබට නිරෝගිවීම එය ඔබ රෝගීවීමෙන් වලක්වනු ඇත. සතයුගයේ සිට, විදී යුගයේ දක්වාම ඔන්ව ඔබ ඔ රෝගයින් නිදහස් කරගත යුතුයි මෙ තේමාව ගන්්ඩ ඔවුන්ට කියන්න ඔබ නිත අසනීප වෙන්න පටන්ගත්තොත් අයිකවදාවත් අසනීප නොවනාආකාරය ජීතදානය දෙන බෙහෙතක් ඔබට දෙන්න අපිට පුළුවක්. කොහොම නමුත් ඒ ඒකාරයෙන් සිදුවන්නේ අපි ඔබට දෙන බෙහෙත හරියට ගත්තුත් පමණි. මෙම බෙහෙත ඉතාමත් මිල අධිකයි. සත්‍ය්‍යය හා, විදීයුගේ පටන් පරම්පරාවිසි එකකටම එය ඔබට රෝගීවීමෙන් වලක්වනු ඇත. ඒ දිව්‍ය ලෝකයයි. මේ කරුණු සටහන් කරගන්න ඒ ගැන ලිපිලියන්න. සියලුම ශෛල්්‍ය වෛද්‍යවරුන්ගෙන් වෛද්‍යවරුන් වන්නේ. ඔබලායි. සියලුම ශෛල්ල්‍ය වෛද්‍යවරුන්ගේ, වෛ්‍යවරයා වන මෙම ශ්‍රේෂ්ඨ අවිනාශී වෛද්‍යවරයා දෙන බෙහෙත ඔබවා අනාගත උපත් විසි එකකටම ලෙඩරෝගවලින් නිදහස් කරවනු ඇත. දැන් මේ ඇත්තේ සංගම් යුගයයි. එවන් දේවලට ඇහුම් කන්දීමෙන් මිනිසු සතුටට පත්වේවි දෙවියන් කියනවා, අවිනාශ ශෛල්්‍ය වෛද්‍යවරයා මමයි. මිනිසතාවමත් ඔහුව සිහිපත් කරනවා. අහෝ පාරිශුද්ධකරවානෙෙන. අවිනාශී ශෛල්ල්‍යවෛද්‍යවරයානෙන පැමිණෙන්න්න දැන් මා පැමිණ සිටිනවා. මේ දේවල් කෙනෙක්ටම පැහැදිලිකර කියා දෙන්න. අවසානය වනවිට සෑම කෙනෙක්ම අනිවාර්යම්ම මෙය තේ උම්ගනී වී බාබාධකට මෝබට ඥානවන්තක්‍රම විදි පෙන්වා දෙනවා. අච්චා. සුමිරි ආදරණය බොහෝ කාලයක් නැතිවීසිට දැංහමු උනු දරුවන්න ඔබගේ මව පියාබාබ් දාදශණය හසින්සහි පත්කර සුබුදෑ සනක්ප්‍රාත්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර ආධ්‍යාත්මික දරුවන්ගෙන්. ආධ්‍යාත්මික පියාට මමස්කාර ධාරණය සඳහා සාරාන්සය එක පියාගෙන් පිරික්සුම් ආලෝකයක් ලබා ගැනීමස්ට නම් උදේ පාන්දරින් අවදි වී පියාව සීකරන් නෑ. මුොළුරෑ පුරාම අවදිවසිට සෑම කෙනෙක්ටම ශකා බලය ලබා දෙමින් ඔහුගේ උදව්කරුවෙක් බවට පත්වන්න දෙක තමා සත සෑම දෙයක්ම බාබාගේ සේවේ සඳහායෝධවමින් යහපත් ලෙස ප්‍රයෝජනයට ගන්න. ඔබගේ පැරණිශරීරයේ අමතක කර දමා පියාවසිහි පත් කරන්න තමාව සම්පූර්ණයෙන්ම කැප කරවා. ජීවාත් මාවධානයට පත්වීමට උත්සාහ දැරන්න. වර්ධානය ඔබස්වයන් අවබෝධ චක්‍රේසුව දැර්ශන චක්‍රධාරී තුලින් මායාගේ සියලු බ්‍රමණයන් නිමාකොට මායාජයප් ගත්තෙක් බවට පත්වේවා. දැනගැනීම යනු තමා පිළිබඳ දර්ශනයක් ඇතිකර ගැනීම වන අතර චක්‍රය පිළිබඳ දැනුම දැනගැනීම යනු සුවදර්ශන චක්‍රධාරී වීමයි. ඔබ සුවදර්සන චක්‍රධාරී වූ විත මායා බ්‍රමණය ඉබේම අවසන්වනු ඇත.ශරීර අවධාන බ්‍රමණය, සම්බන්ධතාවයන්ගේ බ්‍රමණය ගැටලුවල බ්‍රමණය යනෝ මායාගේ නොයෙ ප්‍රමණයන්ය උපත් හැටතුනක් පුරාවටම ඔබ බ්‍රමණයන්ගේ ගගුලටහසු වී ඇත දැන් දැනුමේ සහ යෝගාවේ සිහිපත්. යෝගාවේ පියාපත් සමග ප්‍යසර කිරීමේ අවදියට යාමයි. මායාජයගත්තක ය හැකි සුවදර්ශන චක්‍රධාරී වීම යනු දැනුමේ සහයෝගාවේ පියාපත් සමඟ පියාසර කිරීමේ අවදියට යාමයි. පටය අසාරීරික අවධිය රැඳී සිටිමෙන් ඔබට ඕනෑම අහිත කර තත්ත්වයක් පහසුවෙන් ජයගත හැකි ඕ. Shanti